උදාරි වර්ණකුලසූරිය කාලින් කාලයට පුවත්ම වූ චරිතයක්. නමුත් පසුව විදෙස්ගත වූ නිසා ඇය පිළිබඳව ඊතරම් කතාබහක් ඇති වූයේ නැහැ. නමුත් නැවත ශ්‍රී ලංකාවට පැමිණ නිර්මාණ කිහිපයකට දායක වී ජනප්‍රියත්වයේ හිණිපෙද්දී සිටින උදාරි සිය කලා කටයුතු හා පවුලේ විස්තර පිළිබඳව මෙලෙස අදහස් දක්වා තිබුණා. මේ එහි උපුටා ගැනීමයි. උදාරි ආපහු සිනමාවෙන් පුංචිතිරයට ඇවිල්ලා වගේ. මම කොහොමත් හිටියේ පුංචිතිරේනේ. ඒත් පියවි චරිතයේ හින්දා චිත්‍රපට නිළියක් තැනටම වැටිලා. ගොඩාක් අය චිත්‍රපටවලට ආවහම ටෙලි අමතක කරනවනේ. ඒක ඩිමාන්ඩ් එකේ ප්‍රශ්නයක්ද? දැනට ෆිල්ම් දෙකක් කළා. ටෙලි නාට්‍ය තුනක් කරලා තියෙන්නේ. සමහර නළු නිළියන්ට තියෙන ප්‍රශ්නය මට නෑ. ඒත් උදාරිට පොඩි කාලෙකට හරි සිනමාව මගහැරුණාද? මම ටික කාලෙකට ලංකාවෙන් පිට හිටිය හින්දා එහෙම හිතෙන්න පුළුවන්. ඒත් ඒ කාලෙදි චිත්‍රපටවලට කතා කළා. මම මගේ පවුලට දරුවන්ට මුල්තැන දුන්න නිසා ඒවටත් බෑ කිව්වා. ලඩින්ගේ පුදුම පහන චිත්‍රපටේ කුමාරිකාවගේ චරිතය කරන්නේ මම. ඊට පස්සේ පෝරිසාදයා කියන ක්‍රියාදාම චිත්‍රපටයත් රඟපෑවා. උදාරි හිතන විදියට සිනමාවේ යුග බිහිවෙන එක කෙනෙක්ගේ ජනප්‍රියත්වයට බලපානවද? යුග බිහිවෙන එක හොඳයි. ඊටත් වඩා සංකලනයක් තියෙනවා නම් සිනමාව තවත් දියුණුවේ. මොකද විජය මාලිනී යුග වගේ යුගයක් අද නෑනේ. උදාරිත් රූ රජිනක්නේ. අද ඒ වගේ තරඟ ගොඩාක් තියෙන එක හොඳ දෙයක්ද? මෙහෙමයි, අද තරඟ ගොඩාක් තියෙනවා. ශ්‍රී ලංකන් ටයිටල් එකෙන්ම කරන හැම පැජන්ට් එකක්ම රටට වටින්නේ නෑ. අද තියෙන ඒ පැජන්ට් අවුරුදු කුමාරි තරඟ වගේ. ඒවයේ මිස් වර්ල්ඩ් හෝ මිසිස් වර්ල්ඩ් කියන කැටගරි නෑ. ඉන්දියාවේ එහෙම තරඟ දිනපු අය ජාත්‍යන්තරයේ රංගනයට පවා යනවනේ. ගායකයන්ට නම් ජාත්‍යන්තරයට යන්න ලේසි. ඒ කිරුල තිබ්බ පලියට රංගන ශිල්පිනියකට වෙනත් රටක රඟපාන්න ලැබෙන්නේ නැහැ. පසුගිය දවසක අධ්‍යක්ෂකවරේ ඔබ එකළඟ ඉන්න පින්තූරයක් සමාජ මාධ්‍ය පුරා දැක ගන්න ලැබුණා. ඒ ඔබට මඩ ගහන්නද? එහෙම නැත්තම් ඔබ ඇත්තටම එහෙම දෙයක් කළාද? අපි ෂූට් එක ඉවර වෙලා මහන්සියට ඇඳක නිදාගෙන ඉන්න පින්තූරයක් දාලා කාත් එක්ක හරි සමීප සම්බන්ධයක් තියෙන බව කියනවා. ඒවට මට කරන්න දෙයක් නැහැ. අනික මට ඕනේ නම් මම නිදා ගන්නවා. ඒක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයිනේ. සංවාදයේ උපුටා ගැනීම අවසන්. හොඳයි, ඉතින් මේ කාලෙන් කාලෙට එක එක විදිහට ප්‍රසිද්ධ වෙන සුරූපිනිය ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.